Singha, Kelly Bimmer, Kridavata Ehagia, Kridavata Kinna. ආයි බොන්ඩ ක්‍රීඩාශූලි සුබ සන්ධ්‍යාවක් ඔබට අපි ගිය ඉරිදා සිංහක ලිබිමෙන් හමු වුණා යන අනතුරු අද දවසේ තමයි හමු වෙන්නේ සතියකින් පස්සේ ක්‍රීඩා ක්ෂේත්‍රයේ බොහෝ දේවල් සිදු වෙලා අපි දන්නවා මේ ගත වෙච්ච සතිය තුල ක්‍රීඩා ක්ෂේත්‍රය ගැන කතා කරද්දී ඔබටත් කතා කරන්නට බොහෝ දේවල් තිබෙනවා මේ ගත වෙච්ච සතිය තුල ඒ අතරින් වැඩි දෙනෙක් කතා කරන්නේ ලෝක ශ්‍රාණ තරංගාවලිය ගැන ශ්‍රී ලංකා කණ්ඩායමට මොකද වුනේ ශ්‍රී ලංකාව අවසන් මහා තරගයකට හෝ අඩුම ගානේ අවසන් පූර්ව තරගයකට අත්සන්සුන් ලබාවි කියලා ශ්‍රී ලංකා ක්‍රීඩා නෝලින් බලාපොරොත්තුෙන් හිටියා නමුත් ඒ සිදු නේ නැහැ ඉතින් අපි අද දවසේදී මේ සම්බන්ධයෙන් තමයි කතා බහ කරන්නේ අපි අද දවසේ කතා බහට පොඩි ආරම්භයක් ලබා ගන්න මෙන්න මේ වගේ හැඳින්වීමකින් සිංහ කැලි බිම ක්‍රීඩාවට එහා ගිය ක්‍රීඩාව දකින්න ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාලෝලින්ගේ බලාපොරොත්තු පිට දමමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 2015 ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් වුණා. ඒ අර්ධ අවසන් පූර්ව තරගයේදී දකුණු අප්‍රිකාව හමු වේ ලද අනපේක්ෂිත පරාජයත් සමගයි. මේ නිසාම ජයග්‍රහණයේදී ප්‍රශංසා වගේම පරාජයේදී විවේචන සාමාන්‍යයි. විවේචන අතර දැඩිවන්නේ දකුණු අප්‍රිකාව සමග අර්ධ අවසන් පූර්ව තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ සිදු කළ වෙනස්කම්. ජේෂ්ඨ ක්‍රීඩකින් ඉවත්වද්දී ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය කෙබඳුද ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකාව සිදු කළ සැලසුම අසාර්ථක වුණේ ඇයි පරාජය වගකීම කාගේද මේ සියල්ල ගැන කතා කරන්න අපි අද ඇරයුම් කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් තීරීම් කමිටු සමාජික ප්‍රමෝද වික්‍රමසිංහටයි සිංහ කැලි බිම ක්‍රීඩාවට එහා ගිය ක්‍රීඩාව දකින්න අපි ප්‍රමෝද වික්‍රමසිංහට තමයි ඇරයුම් කළේ අද සිංහ කැලි බිමේ මේ ගැන කතා කරන සුබ සන්ධ්‍යාව ප්‍රමෝද සුබ සන්ධ්‍යාව ශ්‍රී ලංකා ක්‍රිකට් තීරීම් කමිටුවේ ඔබ ඇතුළු පිරිස තමයි සමාජිකත්වයේ දරන්නේ සනත් ජයසූරිය, චමින්ද බෙන්ඩිස්, හෂාන් තිලකරත්න, එරික් උපශාන්ත සමගින් ප්‍රමෝද වික්‍රමසිංහ දැන් ලෝක කුසලානේ අවසන් වෙලා තිබෙනවා. තීරීම් කමිටුවේ වගකීම මේ සමගින් අවසන් වෙනවද? ඔව් අපේ කාලය අපිට දීර්ඝ කරලා තිබ්බේ ලෝක කුසලානේ අවසන් වෙනකන් පමණයි. මම හිතන්නේ ක්‍රීඩා ක්‍රමතුමා තීරණයක් ගන්න ඕන ඊළඟ කමිටුව පත් කරන්න. මේ කණ්ඩායම තව දුරටත් යනවද නැත්නම් අලුත් කණ්ඩායම පත් කරනවද කියන එක මම දැන් ඉදිරි දින කීපය තුළදී ක්‍රීඩාමතුමා තීරණය කරයි. සාමාන්‍යයෙන් ප්‍රමෝද දැන් ශ්‍රී ලංකා වෙනුවෙන්ද මේ විදිහට පත් කරන ක්‍රිකට් තීරණ කමිටුව වග කියන්නේ කාටද? ක්‍රීඩා අමාත්‍යවරයාද නැත්නම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයටද? අපි ක්‍රිකට් ආයතනයට වගේම ක්‍රීඩා අමාත්‍යතුමාටත් වග කියන්න ඕන අනිවාර්යයෙන්ම ක්‍රීඩාමතුමාට තමයි වග කියන්න ඕනේ. ඒ වගේම ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුවටත් මම හිතන්නේ මම දන්න විදිහට වග කියන්න ඕන. ඒ වගේම හිතන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ලෝලින්ටත් යම් කිසි වගකීමක් ඇති තේරින් කමිටුව මොකද ක්‍රීඩා ලෝලින් නිසා තමයි ක්‍රිකට් පවතින්නේ. දැන් මේ කාරණාව එහෙම යද්දි දැන් මේ ලෝක කුසලාන තරගාවලියෙන් ශ්‍රී ලංකාව විවත් වෙලා තිබෙනවා. තරගාවලියේදී ශ්‍රී ලංකාව දැක්කෝ දක්ෂතා ගැන විශේෂම හිටපු ක්‍රීඩකෙක් හැටියට සෑහීමට පත් වෙන අපි තේරින් කමිටු සමාජික හැටියට කියන කාරණාව අමතක කරමු හිටපු ක්‍රීඩකෙක් හැටියට ඇත්තරම තරගාවලියේදී අපේ සීනියක ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ගේ දක්ෂතා ඉතාමත්ම අගය කරන්න ඕන. ඒ වගේම තරුණ ක්‍රීඩකයන්ගේ දක්ෂතා මතුන්නේ නැහැ. මං හිතන්නේ ඒක අපි අවුරුදු දෙකක් වෙනවා මේ තේරින් කම්පියුටර් පත් වෙලා අවුරුදු දෙක කාලයම අපි දැක්කා තරුණ ක්‍රීඩකයන්ගේ දක්ෂතා ඒ මතු වෙනවා. හැබැයි ඒක දිගටම පවත්වාගෙන යන්නේ අද එක්කෙනේ අද ක්‍රීඩකයෙක් ලකුණු අතරට එනවා ඊට පස්සේ ආයු තරඟ පහයක් ලකුණු අතර නැහැ ආයු පස්සේ කාලෙක එනවා. ඒ වගේ හැබැයි අපේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් ගත්තම ඒගොල්ලන්ගේ හැම තරඟාවලියෙම ලකුණු අතර හිටියා. ඒ තත්ත්වය අපි තරුණ ක්‍රීඩකයන් දැක්කේ නැහැ. ඉතින් මං හිතන්නේ මේ තරගාවලියෙත් තරුණ ක්‍රීඩකයන්ගේ දක්ෂතා මතුන්නේ නැහැ. දැන් රටම කතාබහ කරන්නේ අවසන් අර්ධ අවසන් පූර්ව තරගයේ දකුණු අප්‍රිකාව හම්බෙන්න ලැබු පරාජය. මේක අනපේක්ෂිත පරාජයක්ද ඇතැම් විට මේක කණ්ඩායමේ දුර්වලතාවයක් නිසා ලැබුණු පරාජයද? මේ ගැන විවිධ මත තිබෙන අතර මෙදා තරගයේදී ඔබ හිතන හැටියට ශ්‍රී ලංකාවට මොකද වුනේ පිටිකරණයේදී? ඇත්තටම එදා පිටිකරණ අසාර්ථක වුණා. මොකද අපි බලාපොරොත්තු වුණා TM දිලිෂාන් ඒ වගේ මහේල ජයවර්ධන ලකුණු අතරට එන්න බැරි වුණා. හැබැයි ඒ දෙන්න එන්න බැරි වෙනකොට අපේ තරුණ ක්‍රීඩකීන් තමන් ඒක කණ්ඩායම කරට අරගෙන ලකුණු 250ක
ඉලක්කයක් කරා වචන්න කියලා උත්සාහයක් මො දැක්කේ නැහැ ඒක ගන්න. කිසිම වගකීමකින් තොරව පන්දුර පහර දුන්නේ. ඒක තමයි ලකුණු සංඛ්‍යාවේ වී ගියේ. මං හිතන්නේ ඊට වුණාට ඊට වඩා තරුණ ක්‍රීඩකයින් එදා මං හිතුවා කල්පනා කළා මේ අවස්ථාව හැටියට පහර දුන්නේ නම් ඕවර 50 බැට් කරන්න ඕන මේ වගේ ටාගට් එකකට යන්න ඕන කියලා හිතලා මේ වඳුර පහර දුන්නා නම් මං හිතන්නේ අපිට 250ක්වත් වගේ ඉලක්කයට යන්න තිබ්බ. එහෙම ගියා නම් අපිට ලොකු තරගයක් දෙන්න තිබ්බා. දැන් ඉතින් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම කාසිය වාසය දිනා ගැනීමෙන් තමයි පළමු පන්දුර පහර දෙන්නට තීරණය කරන්නේ. යම්කිසි එකකින් කාසිය වාසය ජයග්‍රහණය කළා ඒක ලකුණු සංඛ්‍යාවක් හඹා යමේ බලාපොරොත්තු වෙන තමයි නායකයා තීරණය ගන්නේ. නමුත් ඇයි මේ විදිහට ශ්‍රී ලංකාව කඩාවැටීමක ලක්වන්නේ හිතා ගන්නටත් බෑ. ක්‍රීඩා ලෝලින්ට පවා තරගාවලිය අනෙක් තරඟවල ලකුණු අතර හිටපු ක්‍රීඩකයන් පවා කිසිදු වගකීම් විරහිතව පහර දීලා තමන්ගේ කඩුල් ලබා දුන්නයි තරගයේදී. මේක තමයි ක්‍රිකට් ක්‍රීඩාව කියන්නේ. ඇත්තට මේක තමයි. ඉතින් අද ලකුණු අතර ඉන්න ඒ වගේම හෙට වෙනස් වෙන කියන පොබ ගාමල් පිටිකරුවෙක්ට එක මිස්ටේක් එකක් කරන්න තියෙන්නේ. ක්‍රීඩාගෙන ඉවත් ගන්න වෙනවා. ඉතින් ඒ වගේ ක්‍රීඩාගෙන හරි අවිනිශ්චිතයි. ඉතින් එදා මම හිතන්නේ අපිට එච්චර හොඳ දවසක් නෙමෙයි. ඒ වගේම දැන් මේ තරගයේදී ප්‍රමෝද ශ්‍රී ලංකා කණ්ඩායම මේ තරගයට එන්නේ ඊට කලින් තරගයේත් එක බලද්දි වෙනස්කම් කීපයක් කළා. ආරම්භක පිතිකරව ලොකු වෙනස ආරම්භක පිතිකරව හැටියට කුසල් ජනිත් ගේන්න තීරණය කරනවා මේ තරගයට විතරක්. තිරිමාන් ඉතෙක් තරගාවලි පුරාම ආරම්භක පිතිකරව හැටියට හිටියා. ඇත්තටම ඇයි කුසල්ව ගේන්න තීරණ කමිටු තීරණය කළේ තරගයට විතරක්. මේක තීරණාත්මක තරගයක්. හැබැයි ලොකු වෙනස්කමක් කරනවා. ඇත්තටම කුසල් ජනිත් එන්න ගෙනාවේ සාමාන්‍ය තීරණය ගන්නකොට අපි දැන් මම දැක්කා ගොඩක් අය තේරින් කමිටුවට චෝදනාව එල්ල කරලා තිබ්බා. ඒ වගේ තීරණයක් ගන්නකොට සාමාන්‍යයෙන් කණ්ඩායම පුහුණුකරු නායක ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් අපි ඔක්කොම එකතු වෙලා තමයි මේ තීරණයක් ගන්න. එතකොට තරගයකට කලින් ස්ට්‍රැටජි එකක් ඒ කියන්නේ කොහොමද අපි මේගොල්ලත් එක්ක සවුත් අප්‍රිකා එක්ක තරඟ කරන්න යන්නේ. ඒ වගේ සූදානමක් තියෙනවා. ප්ලෑන් එකක් හදා ගන්නවා. ඒක කොහොමද මොකද්ද වෙන්නේ? ඒකෝ මේගොල්ලන්ගේ පන්දු යවන්නන් කවුද? ඒගොල්ලන්ගේ පිතිකරුවන් කවුද? එතකොට ඒ පන්දු යවන්නන්ට කොහොමද මුහුණ දෙන්න යන්නේ? ඒ වගේම අපේ කණ්ඩායමේ ඉන්නවා කම්පියුටර් ඇනලිසිස් ඒ කියන්නේ පරිගණක දාට විශ්ලේෂණය කරන අය. ඉතින් එයා දෙනවා එයා ඔක්කොම ඒක අවශ්‍ය විස්තර ටික දෙනවා. මෙන්න මෙයාට මෙන්න මේ මේ පන්දු යවන්නේ මේක මේ වගේ කට්ටිය යූස් කරන්න පුළුවන්. පහුගිය කාලේ මේ 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 රත් මේ පන්දු යවන්නන්ට මෙන්න මෙයා ගොල්ලෝ තමයි හොඳට පහර දීලා තියෙන්නේ. ඒ වගේ මේ සාකච්ඡා කළා තමයි තීරණ එකට එන්නේ. ඉතින් එදා ඊට පස්සේ අපි තීරණ එකට ආවා කුසල්ගෙන් ඕපන් කළා. මොකද එතකොට නොම්බර 6-7 වෙන 6-7 අපිට ඊටම දුර්වල වෙලා තිබ්බේ. එතකොට තිරිමාන නොම්බර 6-6 යවලා එතන පල්ලෙහා ශක්තිමත් කරන්න. ඒ වගේම එතන තව ප්ලෑන් එකක් තමයි 700 වික්මනින් කඩලා දවුණොත් තිරිමාන උඩින් ගදා ගන්නත් එවැනි මේ සූදානමින් තමයි ගිය ඉතින් ඒ අනුව තමයි ඉතින් සමහර දේවල් ඒ වගේ සුද්ධා වේ අපි ප්ලෑන් කරන ඒවා සමහර ඒවා හරියනවා සමහර ඒවා වැරදිනවා හරි වරනේ ඔබතුමාට ඔබට කියනවා මිසරු තව එකක් දැන් ඒ අපි ලංකාවේ දැන් එතකොට අපි ලංකාවේ මුල් ලංකාවේ මේ දා මොකද්ද මේ ඊට කලින් තරගයේදී කලංකාම ගොඩාක් තමයි මතේ තිබ්බේ කුසලෙනි තෝපන් කරන්න ඕනේ කියලා. දැන් එදා කුසල් ජනිත් ඕපන් කරාම ඕපන් කළා යාර රකුණු අතර එන්න බැරි වුණාම කියනවා ඇයි ඕපන් කරේ කියලා. හැබැයි එදා කුසල් ජනිත් ලකුණු 50ක් ලබා ගත්ත නම් මෙච්චර දවසක් ඇයි ඕපන් නොකරේ කියලා. ඉතින් ඇත්තටම මේ ඕක අපේ ගොඩක් අය මේක බලන්නේ තීරින් කමුටුවට ප්‍රහාර එල්ල ගන්න. එතකොට ඒක ඕන විදිහකට හරව ගන්න පුළුවන්. ඔව් දැන් සාමාන්‍යයෙන් දැන් එදා තරගයේදී ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළා නම් මේ සැලසුම් ගැන සමහරවිට කතා නොකරන්න තිත තිබුණා. දැන් පරාජය වෙච්ච නිසා තමයි මේ සැලසුම් ගැන යලිත් යලිත් කතා වෙන්නේ. තව එකක් තමයි ඉසුරු T20 ලෝක කුසලයි. අපි නායකත්වය පවා වෙනස් කරා. හැබැයි එදා පෙරදුනා නම් මේක වැරදි. තීරින් කමුටු නායකත්වය වෙනස් කරා. ඒ වෙනි චෝදනා එල්ලන. හැබැයි දින්න හින්දා කවුරුත් සද්ද නොකර හිටියා. ලසිත් මාලිංග ශ්‍රේෂ්ඨ විශිෂ්ට දෙයක් කරා. එහෙම කියලා අපිට කියන්න ගත්තා. ඒක තමයි මේක. ඉතින් අපි අනිවාර්යයෙන්ම අපි වැරද්දක් වුණා නම් ඒක කියන්නේ අපි වගකීම් බාර ගන්නවා. ඉතින් අපි එදා ඒ හැමදේ හරියයි කියලා සිතුවා. ඒක හරි ගියේ නැහැ.
එවගේම දැන් මේ තරඟයේදී දැන් දඟපන්දියව නැකරේ රංගන හිරත් තරඟයට කලින් දිනේ වගේ තීරණය වෙන ඔහුට ක්‍රීඩා කණ්ඩායම් අවස්ථාවක් ලැබෙන්නේ නැහැ කියලා ආදුනික දඟපන්දියව නැකැටියට තරිඳු කෞශල් තමයි යොදාගන්නේ ඔහුගේ පළමු එක් දින තරඟයත් මේ තීරණාත්මක තරඟයේ සාමාන්‍ය දැන් මේ වගේ ක්‍රීඩකයෙකුට දැන් මේ වගේ තීරණාත්මක තරඟයක් දුනොත් ඔහුටත් යම් කිසි පීඩනයක් නෙමෙයිද මේ තීරණාත්මක තරඟයක තමයි ඔහු පළමු තරඟයේ හැටියට ක්‍රීඩා කරන්නේ මම දැන් විශ්වවිද්‍යාලයේ ක්‍රීඩකයෙක් වශයෙන් ක්‍රීඩා ඕන දැන් මම වුණත් ඕන වෙලාවක මට කණ්ඩායමකට කතා ක්‍රීඩා ගැන කතා කරා මම සූදානම් වෙලා ඉන්න ඕන ක්‍රීඩා කරන්න අනිත් එක ඒ ක්‍රීඩකයා මෙහි තරඟවල සහභාගී වෙමින් තිබ්බේ එතකොට මම මුලින්ම කියන්න ඕන ඇයි තරිඳු කෞශල් කණ්ඩායමට එකතු වුණේ මොකද අපිට ඒ ලායන් කර සචිත් සේනානායක හොඳ ඉඳලාම දුරලයි වින් තමයි පන්දියවන්නේ ඒ කියන්නේ නවසීලන් සංචාරයේ ඉඳලා එයා දිගටම පන්දියේ ඉමු ඉතම දුරලයි මට්ටමක තිබ්බේ ඊට පස්සේ අපි ලංකාවේ ඊළඟට හිටියේ දිල්වන් පෙරේරා ඊළඟට වන්නිතේ ඔහු ආබාධයකට ලක් කළා ඊළඟට ඉන්නවා අජන්ත මේනිස් අජන්ත මේනිස් කොන්දේ අමාරුවකට ලක් කළා ඒ වගේම ඔහු හොඳට පන්දු යවන්නේ නැහැ මේ දවස්වල ඊට පස්සේ මේ තරඳු කෞශල් කියන කීඩකයා හැම තරගෙම ලක්වලු 5යි 6යි කල්ලු 5 6යි ඔව් මම දැන් දැන් අර තරඳු කෞශල් ඕස්ට්‍රේලියාවට යවද්දිත් චෝදනා ඉල්ලුණා විවිධ පාර්ශ්වයන්ගෙන් මෙයා දිල්වන් පෙරේරා සහ අජන්ත මෙන්ඩිස් වගේ ක්‍රීඩකයෝ නොසලකා හැරලා තමයි තරඳු කෞශල් ලැබුවේ කියන කාරණා නෑ අපි අනිවාර්යයෙන්ම ඒගොල්ලෝ කතා කරලා තමයි මේ තීරණය ගත්තේ මොකද දිල්වන් පෙරේරා ආබාධ ලක් කළ හිටියා අජන්ත මෙන්ඩිස් හොඳට පන්දු යවන්නේ නැහැ මේ දවස්වල ඒ වගේම ඔහුගේ කොන්දේ අමාරුකුත් තියෙනවා ඊළඟට ඉන්න මේ ක්‍රීඩකයව අනිත් එක මේ හොඳට මෙයා හොඳට පන්දු යවගෙන හිටියේ. ඉතින් ඊට පස්සේ ඒදව ස්ටෑන්ඩ් බයි ප්ලේ කෙනෙක් ඉදිරියට ඔස්ට්‍රේලියාවට යවනවා. එතකොට මේ තරඟයට යොදා ගන්න හේතුව රංගන හිරත් සහභාගී වෙන්න බෑ. ඊට පස්සේ අසතිත් සේනානායක පන්දු යවන්නේ හොඳට. එයා අපිට තිබ්බේ සීකුගේ ප්‍රසන්නද මේ තරඳු කෞශල්ද හබයි කරවන්නේ. එතකොට අපි බැලුවා සීකුගේ ප්‍රසන්නත් සවුත් ලකුණු පුරාණ කණ්ඩායමේ හොඳට දැකලා තියෙනවා. අපි මෙයාව මෙයාගේ දුස් හොඳ දුස් එකක් දානවා මේ ක්‍රීඩකයව කවද සවුත් ආෆ්‍රිකන්ගේ කණ්ඩායම කට්ටිය දැකලා නැහැ. අපි සර්ප්‍රයිස් එකක් විදියට අපි ස්ට්‍රැටජි එකක් විදියට අපි මෙයා පාවිච්චි කරන්නේ මොකද මේ නොදකපු පන්දු යවන්නේ මේ යොදා ගන්නවා මේ කඩු ලබාගෙන බලාපොරොත්තු වෙන නමුත් එදා 130 130කට පන්දියවන් තරඳු කෞශලයට ඉතින් ඇත්තටම කරලා දෙන්න දෙයක් නැහැ. නමුත් ඒකට දැම්ම කියලා චෝදනා නැගීම නම් මම ඒක ප්‍රතික්ෂේප කරනවා. මොකද දැන් ඒකත් අර වගේ තමයි වෙන්නේ. වැරදිලාවත් ලකුණු 300කට ගාව තරඳු කෞශල විකට් පහක් ගත්තන අන්න තේරින් කමිටුවේ ඉතාලම හොඳ තීරණයක්. එහෙම දෙයක් වුණේ නැති හින්දා අර වැරදි හොයන්න පුළුවන් වැරදි හොයන්න අපිට චෝදනා කරනවා. හොඳයි අපි අද දවසේදී ලෝක කුසලාන තරගාවලියන් අනතුරුව රටේ ක්‍රිකට් වල ගමන් මඟ ගැන තමයි කතා කරන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරින් කමිටු සමාජික සහ ඉටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ප්‍රමෝද වික්‍රමසිංහ සමගින් අපි ගීතමය විරාමයක් ලබා ගන්නවා ඔබටත් අදහස් දක්වන්න අවස්ථාව තිබෙනවා 0115 886 886 සිංහ කැලිබිම තුර කතන අංකය සිංහ කැලිබිම ක්‍රීඩාවට එහා ගිය ක්‍රීඩාව දකින්න අද සිංහකලිබිමේ අපි 2015 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ගැන පසු විපරමක් කරන්නේ ශ්‍රී ලංකාව තරගාවලිය නියවත් වී ඇති නිසා ශ්‍රී ලංකාවේ ගමන් මඟ ගැන පසු විපරමක් කරන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සමාජික ප්‍රමෝද වික්‍රමසිංහ සමගින් ප්‍රමෝද දැන් මේ ලෝක කුසලානයට කලින් ශ්‍රී ලංකාව නවසිරන්තේ තරඟ සංචාරයකට ගියා ශ්‍රී ලංකාව තරඟ එක් දින තරඟ 7කට සහභාගී වුණා ටෙස්ට් තරඟාවලියක සහභාගී වුණා අත්දැකීම් ලබා ගන්නට කියලා තමයි තරඟාවලිය සඳහා සහභාගී වුණා ලෝක කුසලානයට අත් පෙර අත්දැකීමක් ලබා ගන්න නමුත් විශේෂම මේ පන්දු යවන්නන්ගේ පැත්තෙන් එහෙම අත්දැකීමක් ලැබුණා කියලා විශ්වාස කරනවාද මේ තරඟාවලිය සඳහා ඇත්තටම මොකද මාසිකහමාරක කාලයක් නවසිරන්තේ තමයි ක්‍රීඩා කරේ අපි ක්‍රීඩකින් මං හිතන්නේ පන්දු යවන්නන් විදියට මං හිතන්නේ හොඳ අත්දැකීමක් කියන්නේ මේ මැච් එක දින ගත එක තරඟ හතක් තිබ්බා මං හිතන්නේ අපේ ක්‍රීඩකයන්ට තමන්ගේ වැරදි හදාගෙන තමන් ඒ කන්ඩිෂන්ස් වල යූස් වෙන හොඳම කාලේ ඉතින් මං හිතන්නේ අපි දැක්කේ ඉතින් ඒ දක්ෂතා එක තමයි ලසිත් මාලිංග ඔහුගේ සුපුරුදු දස්කම් වලට ආවා ඒ වගේම රංගන හේරත් මං හිතන්නේ ඔක්කොම පන්දු යවන සාමාන්‍ය හොඳට කරපු අය මං හිතන්නේ ඒ ආභාෂයෙන්ද තමයි මේ තරංගාවලිය අතරතුර ශ්‍රී ලංකා කණ්ඩායමේ ආබාධ ගණනාවක් සිදුනා ක්‍රීඩකයන් වෙනස් කරන් සිදුනා අවස්ථා 4කදී 5කදී වගේ අර එක දිගට තරංගාවලියට ක්‍රීඩකයන් සහභාගී වීම නිසා ක්‍රීඩකයන් මේ දිහට තරංගාවලිය තුලදී අර වෙහෙස නිසා වුණ ආබාධ ලක්ෂණ කියලා චෝදනාවක් තිබෙනවා
अतर मन अहन कमी कुमार संगकार एक दिखर देशी एवा सी एवा सी एवा हतरा एक दिखर लबागनी किसी आबादे अकने එතකොට ලසිත් මාලිංග ඔහු ආබාධයෙන් ලක් වෙලා ඊට පස්සේ ඇවිල්ලා ඔහු ඒ මාස දෙකක් ඇතුළත සුපුරුදු දස්කම් වලට එනවා මාස එකමාරක් වගේ ඇතුළත එතකොට සමහර කීඩකින් ලකුණු අතර ඉඳින් නැතුව තරඟ වලට සහභාගී නොවි කණ්ඩායමේ කැ රිසර්ව් අතිරේක කීඩකින් වශයෙන් ඉඳලා හම් වෙන අවස්ථාවේ ලකුණු 50ක් ලබා ගන්නකොට ආබාධයෙන් ලක් වෙනවා කොතනද නැතර වරද තියෙන්නේ कुमार संगकार महिला जयवर्धन टीएम डिशन तुंदेन आटम आबादे नीएम डिशन वर्ल्ड आबादे कुमार संगकार इलपते आबादे महिला जयवर्धन धनिसे आबादी नम क्रीडको आबाध त्यागन ये वेदना वाल दरागन क्रीडाग महेला संगकार लसित मालिंग रंगन हेरा विशेष दिग्गन सीए हाथों विकेट कीप करीए इन दिग्गट मैं रेस्कोट अनी तरण क्रीड उदाहरण दिनेश चांदीमारण क्रीडकिया प्रतिकार अंतिम प्रतिकारियाँ සමහර ආබාධ තියෙනවා මන් දන්නවා බොරුවට කණ්ඩායමේ හොඳ එක තරගයක් හොඳට කරාම ඊළඟ තරගයේ එළියට වෙන්න බොරුවට කකුල අල්ලගෙන කට්ටියත් ඉන්නවා එහෙම බොරු කරන කට්ටියත් ඉන්නවා මෙන්න මේවා තමයි අපි හොයන්න බලන්න අපි මන් දැකපු දේවල් මෙන්න මේවට තමයි ඉස්සරහට මේ යොමු කරන්න ඕන शारीरिक व्यायाम बल इतकोट मम दारीरिक व्यायाम अभी मेन्टली मिथन शक्ति मत नैत्ते शारीरिक व्यायाम के कथा लोक कुशल तरगावली इलाक कर ला श्रीलंका खंडाय में फिजिकल फिटनेस तिबुना इंग्लैंड तरंग संचार खालिंग इन्हें खालिंग इंडिया वे हदीसी तरंग संचार फिजिकल फिटनेस शारीरिक योग्यता व्यायाम अतर अतर कर श्रीलंका इंडिया वे एक दिन तरंग पहाकर सहभाग्यवाणी एक सिधुई मत थे तुनाद मे के तत्व शारीरिक व्यायाम शारीरिक व्यायाम अत्र मगधी नवत्ता सिद्ध उन्ना इंडिया संचार
අපිට ලැබිච්ච ඉඳන් දැන් එතනදි මම කියන්න ඕනේ ඒ ශාරීරික ව්‍යායාම මේ කරපු දවස් ටිකේ ඉස්සරහින්ම දිව්වේ කවුද? ඒ ශාරීරික ඉස්සරහින්ම කරේ කවුද? කුමාර සංගක්කාර මහේලා ජයවර්ධන ටීම් ඩිවිෂන් යමදා මොකද මමත් ඒකට සහභාගී වුණා ක්‍රීඩකයෝත් එක්ක මමත් දිව්වා මම මොකද මට බලන්න ඕන මේක මොකද්ද මේ කරන්න කියන එක අර තුන් දෙනා තමයි ජේෂ්ඨ ක්‍රීඩකයෝ තමයි ඉදිරියේ හිටියේ මස්පිඩු වැඩිම ඒ වගේ දේවල් කොම්කද කියන එක මොකද සාමාන්‍ය ෆිට් නැති වුණාම තමයි ඒ වගේ දේවල් එන්නේ. ඉතින් එතකොට දැන් සාමාන්‍යයෙන් මේක පන්දු යවන්නේ කිහිම අපි දෙපාරක් හිතනවා තරඟාවලියක් ටෙස්ට් තරඟාවලිය තරඟ තුනක් දෙවනකොට අපිට සැකයක් හිතෙනවා මෙයාට පුළුවන් නේද කියන එක. දැන් සමහර ක්‍රීඩකයෝ ඉන්නවා දැන් මේ ළඟදී අපි කරා ෆිට්නස් ටෙස්ට් එකක් කරා පරීක්ෂණයක් කරා 42ක් ගෙනල්ලා ක්‍රීඩකයෝ 42 20 ගානක් ඇවරේජ් සාමාන්‍ය හොඳම ඉන්නේ 10ක් විතර. තව 10ක් විතර ඉන්නේ ඒ කියන්නේ ඉතා හොඳ එතනින් 15 20ක්. ඒ කියන්නේ අවර කියන්නේ වැඩක් නෑ. ඒ වගේ කියන්නේ සාමාන්‍ය පුද්ගලෙක්ට ගහන්න පුළුවන් ඒ වගේ. ඉතින් මේක තමයි අපි හොයන්න ඕන. මෙන්න මේ ඉස්සෙල්ලම මම හිතන්නේ ඉස්සෙල්ලට යනවන ශාරීරික ව්‍යායාම වල අඩුව පුරව ගන්න ඕන. ඊට පස්ව මම හිතන්නේ අපේ හිතන්නේ මම හිතන හිතියුත් එක තමයි බෞද්ධ චිකිත්සක. මේ ක්‍රීඩකයෝ අනිවාර්යයෙන්ම දැන් මම ගහන කාලේ කවදාවත් ඒතකට හිටපු ඇලෙක්ස් කොන්ටූරි කවදාවත් ක්‍රීඩකේ ක්‍රීඩාව කරන මැද ආබාධ ලකුණු කවදාවත් එයා තරගෙන් ඉවත් කළේ නැහැ. එයා වෙලුම් පටිය යොදලා හරි ප්ලාස්ටරයක් යොදලා හරි තරගේ ඉවර කරනවා. දැන් මම වුණාද ඒක මම ගහලා තියෙන කකුල අන්තිමට කකුල එකම එක තරගයක් වුණා සහභාගී වුණා වල්ලු කර ආබාධ ලක් කළා කකුල ඉන්ජෙක්ෂන් එකක් ගහලා කකුල හිරිවට්ටලා මම ක්‍රීඩා කෙරෙව්වා. ඒ තරගය ඉවර කරා. මොකද 11 දිනක් ගහනකොට 11 දිනක් කෙනෙක් කවුද තරගයේ ක්‍රීඩාකරු මේ අයිල්ට ගියාම හරි අමාරුයි කණ්ඩායමකට මේ ඉදිරියට ඉස්සරහට යන්න. ඉතින් මම හිතන්නේ අන්න ඒක අපි ඉස්සරහට අවධානයම ගන්න ඕන ඒව ගැන. ඒත් එක්ක දැන් මේ ලෝක කුසලාන තරගාවලියේදී සමහර ක්‍රීඩකයන් විශේෂයෙන්ම මේ යෝන් ක්‍රීඩකයන්ට ලබා දෙච්ච අවස්ථාවන්ගේ නෝන් ප්‍රයෝජන නොගැනීම නිසා කණ්ඩායමේ සමබරතාවයේ ගැටලුවක් වුණා. සමහර තරගවලදී පිටිකරුවන් 8 දෙනෙක්ගෙන් ක්‍රීඩා කරයි සිසු ක්‍රීඩකයෝ පන්දු යවනම සමහර තරම් පිටිකරුවෝ 7 දෙනෙක් වුණා. අර පිටිකරුවෝ සහ පන්දු යවන අතර අනුපාතය ගොඩක් පිටිකරුවන්ගේ පැත්තට බර වුණා. ඒත් එක්ක අර නායකයාට පන්දු යවන්නෝ නැති වුණා නේද? මේ අර ක්‍රීඩකෝ සංගීතය ගැන ගැටලුවක් තිබුණ නැද්ද මේ තරගාවලියේදී? අපි අරගෙන අවුරුදු දෙක ඇතුළත මේ සංගීත හැමදාම තිබ්බ ප්‍රශ්නේ. මොකද අපිට ලෝක කුසලාන අවුරුදු දෙකකට කලින් හම්බුනේ අපි අවුරුදු දෙකේ අපිට සූදානම් කරන්න T20 ලෝක කුසලානය සහ 2050 ඕවර 50 ලෝක කුසලාන ඔය දෙකට තමයි ආසියා කුසලාන ඕවර මේ මේන්ලි 2015 ලෝක කුසලානය තමයි ක්‍රීඩකයන් මේ සූදානම් කරන්න තිබ්බේ. නමුත් අපි දැක්කා කුසල් ජනිත් උපුල් තරංග ඔදෙන්නේ තමයි ආරම්භක පිටිකරුවන් විදිහට අපි යොදා ගන්න දිගටම පහ කළා. හැම ලොකු ප්‍රශ්නයක් තියෙන මේ දෙන්නගේ ස්ලිප් එක දැන් එදා කුසල් ජනිත අවුට් වෙදිද ඕක විදිහට තමයි දිගටම එයා තරඟ අවුට් උනේ. එතකොට ලෝක කුසලාන තේරින් වලට කලින් තරඟ 11ක් දිගටම එයා ලකුණු අතර හිටියේ නැහැ. අපි දීපු තරඟ. එතකොට ඊට කලින් අවුරුදු දෙකක ඉඳලා අපි කිව්ව මේක හදාගන්න පුහුණු කරුවන්ට කිව්ව මේක හදන්න කියලා. අද වෙනතුරුත් ඒ දෙන්නගේ හදලා නැහැ. එතකොට ඔය වගේ ගොඩාක් දැන් තිසර පෙරරට බවුන්සර් පන්දුවට ගහන බැරි මේකක් තියෙන ප්‍රශ්නයක් තියෙනවා. අපි ඉතින් ඒ කාලේ ඉඳන් කිව්වා මේක හදන්න ඕනේ. අපි ඒක තමයි ආව අපිට පුළුවන් විදිහට අපි එංගලන්තයේ ඒ සංචාර සහභාගී කරවන්න ඒ වගේ ඒවා යොදා ගන්න හැදුවා. මෙයාව අසාර්ථක වෙනවා.
ඇත්තටම අපි ඔතෙන්ට අසාර්ථක වෙන්න කලින් අපි එහාව එතෙන් මේ එතන සාර්ථක කරගන්න අපි දේවල් කරන්න හැදුවා. ඒ කවුරුත් ඒක බාරගත්තේ නැහැ. කවුරුත් කියන්නේ තිසර පෙරේර. මොකද අපි ඒකේ තමයි ඉංග්‍රීසියෙන් කිව්වේ එංගලන්තයේ සංචාරයේදී අපි තිසර පෙරේර උපනායකත්වයේ දීලා අපි තරඟ 13ක් තිබ්බ ඒ කණ්ඩායමේ එංගලන්තය සමග ඒක අපි සහභාගී කරන්න හැදුවේ ඒ තන තීරුවල ක්‍රියාව පුරුදු කරන්න ක්‍රීඩා කරන්න. එතකොට එයාට ඕවර 10ක් පන්දු යවන්න. එතකොට පවර් ප්ලේස් වල ඒ වගේ තැන් වල එයා අනිවාර්යයෙන්ම කොච්චර ප්‍රහාර ලක් වුණත් මේ ඕවර 10 බෝල් කරවන්න. ඒ වගේම උඩින් පන්දුවට නොම්බර 3 4 ගිහිල්ලා නොම්බර 4 5 වගේ ගිහිල්ලා උඩින් පන්දුවට පහර දීලා බැටින් හදාගන්න. මොකද එතකොට ඒ බවුන්ස් එකට ඒක කොහොම හදාගන්න අපි එයාව ඒ කණ්ඩායමට දැම්මා. එයා ප්‍රතික්ෂේප කර ඒක තර සංචාරය යන්න. ඊට පස්සේ එයා අපි කොහොම නෑ මේක යන්න මොනේ කිව්වම එයා ඇවිල්ලා ලියුමක් දුන්න මානසික ආතතියේ කියලා වෛද්‍යවරයෙක් කරහා එයා කණ්ඩායමෙන් එළිට ගියා. එයා වුණා. ඉතින් අද මං හිතන්නේ අද ඔය අසාර්ථකත්වයේ දැක්කේ උනේ නැක. එයා එතන සූදානම් නැහැ. හැබැයි ඊට පස්සේ මාධ්‍ය මොනවාද කරේ? මාධ්‍යෙන් අපිට වෙල වෙලව ගැහුවා තිසර පෙර මෙච්චර මේ මමනොදු මෙච්චරන් තියෙන කණ්ඩායම දන්න ඕනේ කියලා. ඔන්න අපිව දවල තියෙනවා. ඒතක දැන් තිසර ගැන කාරණාමේදී සචිත්‍ර සේනානායකටත් විශාල ආයෝජනයක් කරලා ලෝක කුසලාන් තරඟාවලින් ඔහුගේ පන්දේ මිරියව නිවරදි කරගන්න ආදී ක්‍රිකට් අයද නමුත් සචිත්‍ර ගැන උත් බලාපොරොත්තු වෙච්ච දක්ෂතාවයන් දක්න ලැබුණේ නැහැ මේ තරඟාවලදී. අනිවාර්යයෙන්ම දැන් මොකද ඊට කලින් අපි ඔහුව බැලුවේ එංගලන්ත සංචාරය ලංකාවේ තිබිච්ච ඔහුගේ ආබාධයෙන් පසුව අතේ හදාගෙන ඒ ක්ලියර් වුණෙන් පස්සේ ඔහුව ඊට පස්සේ අපි එංගලන්ත සංචාරය යොදවල බැලුවා මෙයා කොහොමද කියලා සුපුරුදු දස්කම් අතර ඉන්නවද කියලා. ඉතින් අපි දැක්කව සුපුරුදු දස්කම් අතර ඉන්නවා. ඊට පස්සේ තමයි අපි තීරණය කළේ ලෝක කුසලායන උසහා බයි කරවන්න. නමුත් ඔහු භාවාතික තරඟයක මං හිතන්නේ ඔහුට චෝදනා වෙල්ල කරපු ඒ විනිශ්චයකාර හිටියා. එදා ඔහු බය වුණා. ඒ වගේම තව නොදන්න පැතිත් අපි නොදන්න පැතිත් තියෙන ඔහුගේ අසාර්ථකත්වයට. ඉතින් මං හිතන්නේ ඇත්තටම ලොකු පාඩුවක් සජිත්‍ර මේ එතන කණ්ඩායමට මේ දක්ෂතාවල අතර නැති එක. හොඳයි අපි මේ ගැන තවදුරටත් කතා කරනවා ප්‍රමෝද වික්‍රමසිංහ සමගින්. අපි තවත් විරාමයක් ලබා ගන්නවා. 2015 ලෝක උසරන් ක්‍රිකට් තරඟාවලියේ නනතුර ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ගැන අපි පසු විපරමුකු යා දවසේ සිංහල බෙබෙන් සිදු කරන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සමාජික ප්‍රමෝද වික්‍රමසිංහ සමගින් 0115 886 886 ඔබේ අදහසුත් එකතු කරන්න ඉඩ කඩ ලබා දෙන්න සූදානම් අපි අද සිංහල බෙබෙන්. සිංහ කැලි බිම ක්‍රීඩාවට එහා ගිය ක්‍රීඩාව දකින්න අපි අද දවසේ ප්‍රමෝද වික්‍රමසිංහ සමගින් 2015 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසුව ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ ගමන් මඟ කොයි වගේ වෙයිද සහ ලෝක කුසලානයේදී ශ්‍රී ලංකාවට උනේ මොකද මේ වගේ කාරණා සම්බන්ධයෙන් තමයි කතා කරන්නේ. මොකද මේ දිනවල රටව කතා කරන්නේ මේ ගැන නිසා. අපි ලෝක කුසලානයෙන් පසුව ක්‍රිකට් ගැන කතා කරන කලින් මේ ලෝක කුසලානය ගැන අපේ අසන්නෙකුගේ ප්‍රශ්නයක් තිබෙනවා. අපි ඔහුට අවස්ථාවක් ලබා දෙමු. අපි දුරකථන රදින්න ගාල්ලෙන් කතා කරන සුනිත් අවස්ථාවක් ලබා දෙනවා. සුබ සන්ධ්‍යාවක්. මගේ ප්‍රශ්න තමයි ප්‍රමෝද වික්‍රමසිංහ මහත්තයාගෙන් අහන්න තියෙන මේ ශමින්දේ රංග ශ්‍රීලාන්තේ තරඟාවලියට ඒ කන්ඩිෂන් ගැන හොඳ අවබෝධයක් අරගෙන ඔහු අන්තිම පාලවට නම් කරේ නැහැ. එක තරඟයක විකට් කළු දෙකක් දැක්ක විස්මන් ශමින්ව කැදෙව්වා. අන්තිමට ඔහු ප්‍රකාශ කරේ වේගෙන් පන්දු යවන්නයි කියලා. ඇත්තටම ඔහු පන්දු යවුවේ එක බෝලයයි දෙකයි 144ට වේග පන්දු යවන්නේ කොනහම මිචෙල් ස්ටාක් දැක්කත් මිචෙල් ජොන්සන් දැක්කත් එක දිගටම 145ට 144ට දානවා. ඔව්. විස්මන් ශමීර එක පන්දු යයි දෙකයි එක දිගට බෝල් කරන්න බෑ. ඔව් අපිට ඔබේ ප්‍රශ්නේ පැහැදිලි. ඔහු අහන්නේ ප්‍රමෝද ශමින් දරංගයි මේ සංචිතය සඳහා නම් කරේ නැත්තේ කියලා. ලැයතන අපිට තිබ්බේ ශමින් දේරංගද ඩුමන් ප්‍රදීප්ද වගේම දුෂ්මන්ත ශමීර ඔය තුන් දෙනාගෙන් තමයි අපිට එක්කෙනෙක් සිලෙක්ට් කරන්න ඕනෙ තිබුණේ. ඇත්තටම අපිට ඒ පුහුණු වීම වලදී එහෙම අපි නවසීලන්තේ ඉන්නකොට මොකද දුෂ්මන් ශමීරත් හිටියා දිගටම කමේ නවසීලන්තේ පුහුණු වීම වලදී එම් බැලුවමත් ගොඩක් දුෂ්මන් ශමීර වේගයෙන් පන්දු යවුවා. ඒ වගේම නායකයාටත් අපි කාටත් මං හිතන්නේ විශ්වාසය තිබ්බේ මේ දුෂ්මන් ශමීර ගැන. මොකද ඔහුගේ වේගව වේගය තියෙන මොකද අපිට අවශ්‍ය වෙලා තිබ්බේ 140ට වඩා උඩින් දානපු පන්දුවක්. මං හිතන්නේ එක පන්දුවක් නෙවෙයි, මං හිතන්නේ ඔහු ගොඩාක් කාලවට හැමතිස්සෙම 140න් උඩ ඔහුගේ වේගය තියාගත්තා.
ශ්‍රී ලංකාව ක්‍රිකට් ක්‍රීඩාවට විශාල ආයෝජනයක් කරන හැම වසරකම ක්‍රිකට් අනිකුත් ක්‍රීඩාත් එක්ක සසඳාත් ශ්‍රී ලංකාවේ වැඩිම ආයෝජනයක් කරන්නේ ක්‍රිකට් වලට. දැන් මේ විදිහට ක්‍රිකට් වල විශාල අධික මුදල් ගෙවලා පුහුණු කරුවන් යොදා ගන්නවා බෞද්ධ චිකිත්සකවරුන් මේ වගේ තත්ත්වයන් නැද්ද ක්‍රීඩකයෝ මේ වගේ තත්ත්වෙදී මේකට හේතුව පුහුණු කරන්නේ ගැටලුවක්ද ක්‍රීඩකයෝ एक पूर्ण कारण दिखाने नमूद एक मंगता है तेरी कमी मंगता मेकट उत्तर मुखद अभी इन संपत्तम अभी उदाहस्था कदमी කවුරු තේරින් කමිට පත්ුණත් අනිවාර්යෙන් මොයි ටික තමයි ඔය කට්ටියම තමයි ඉන්නේ මේ 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 සම්පත් ටික මේ ක්‍රීඩක ටික තමයි ඉන්නේ එතකොට මේ මේ ක්‍රීඩකයන්ගේ තියෙන්නේ පොඩි පොඩි වැරදි ටික හදා ගන්න තියෙන්නේ මේ මේ එතකොට අන්නේ ඒ දවල් වෙන්නේ මොකද කියන එක තමයි බලන්න ඕන අපි මොකද වුන්ට එක මම දැකපු එකක් තමයි ප්‍රෙෂර් එක පීඩනය කොහොමද හසුරවන්නේ කියන එක දන්නේ කොහොම ඒ අවස්ථාවනුව කොහොමද පහර දිය යුත්තේ අවස්ථානුව කොහොමද පන්දිය විය යුත්තේ කියන එක වුන් දන්නේ නැහැ. ඒවා තේරින් කමිටු අපිට කියලා කියන්න බෑ. අපිට කියලා දෙන්න බෑ. ඔව්. එතකොට කොයි වෙලාවෙද බවුන්සර් පන්දුව යොදාගන්නේ කොයි වෙලාවද දඟ මේ හෙමින් පන්දුව යොදාගන්නේ කොයි වෙලාවටද යෝක එක දාන්නේ කියන එක මේ අලුත් ක්‍රීඩකෙන් මම නම් දැකලා නැහැ. මම මගේ වෙන මගේ පෞද්ගලික මේ දැකපු දේවල්. පන්දුවට පහර දෙනකොට देश क्रीडके पंदुत क्रीडा मे पे तमंग तरण क्रीडेट मुकदे लकुन लकुन देश क्रीड अवस्था वाले मंग दीतन मुकद देश क्रीडी मन दिन उदाहरण अवसान फैनल की संघकार अनीपत्ते अवट එතකොට අපි ලංකාවේ දඟපන්දුයවන්නට හොඳටම මේ කියන්නේ දඟපන්දුයවන්න ගොඩාක් බී කරන්නේ. හැබැයි අපේ කණ්ඩායම තමයි දඟපන්දුයවන්න දුර්වලම විදිහට පාරන්නේ. සාමාන්‍යයෙන් එදා තරඟය ගැන කතා කරද්දී ජේබී ඩුමිනි පවා හැට්‍රික් එකක් ලබා ගන්නවා ශ්‍රී ලංකාවේ. සාමාන්‍යයෙන් ඔහු විතරම සාමාන්‍ය කඩුල්ලක් හෝ දෙකක් ලබා ගන්න පන්දු යවන්නේ ඒක ඔව් අර අපි කියනවා සාමාන්‍ය පාර්ට් ටයිම් බෝලර් කෙනෙක් හැටියට උදා ගන්න. නමුත් ඔහු එදා ශ්‍රී ලංකාවේ ඉතාමත් හොඳින් පන්දු යවුවා. හැට්‍රික් එකක් ලබා ගැනීමට පවා කඩුල් ලබා දුන්නා ශ්‍රී ලංකා ක්‍රීඩකයින්. ඔව් එදා දැක්කම අපි ගමයි ක්‍රීඩකයින් දඟ පන්දු යවන්නේ ඉතාමත් දුර්වල විදිහට පහර දුන්නේ. ඉතින් එදා අවශ්‍ය වෙලා තිබ්බේ සංගක්කාරත් එක්ක තව ක්‍රීඩකේ තරුණ ක්‍රීඩකේ ජේෂ්ඨ ක්‍රීඩකයන් එදා මොකද දිගට මේ ලෝකසහ තරගාවලියේ මේ ජේෂ්ඨ ක්‍රීඩකයෝ තමයි මේ අවස්ථාව මේ ස්ථානය දක්වා ගෙනාවේ. හැබැයි දැන් තරුණ ක්‍රීඩකයන්ට අවස්ථාවක් පස්සේ ඇත්තට මේගොල්ලන් කරන්න තිබ්බේ සංගක්කාරත් එක්ක කලුනේ රැඳී සිටීම. ඉතින් මම හිතන්නේ කිසිම තරුණ ක්‍රීඩකයෙක් ඒ වගකීම කරේ නැහැ. තිරිමාන්නේ යම් තර දුරට කරා අනිත් අය ඔක්කොම කොටසක් අපි අයින් කළා තමයි මේ තරුණ ක්‍රීඩකයෝ මෙතෙන්ට ගෙනා තින්න කණ්ඩම්බි ජයන් මුබාරක් ඒ වගේ ක්‍රීඩකයන් ටිකක් පැත්තකින් තියලා තමයි මේ තරුණ ක්‍රීඩකයන් ඉදිරියට ගෙනාවේ. හැබැයි ඉතින් එනකොට දක්ෂතාවය ආවේ පහුගිය ඒගොල්ලන්ගේ මේ සාමාන්‍යයෙන් ඒගොල්ලන්ගේ පහු පසුගිය දස්කම් බැලුවෙන් පස්සේ ඒගොල්ලන්ගේ ස්ටැට්ස් ගත්තම ඒගොල්ලෝ දස්කම් පෙන්නල තියෙනවා. නමුත් ඇයි එන්නේ ඒගොල්ලෝ පල්ලෙහාට යන්නේ? ඔන්නකද අපි හොයන්න ඕන. දැන් තිරිමාන්නලා චන්දිමාල්ලා පහුගිය කාලේ ෆ්‍රාන්ස් ගහලා තියෙන ඉස්සර කණ්ඩායමට ආපු කාලේ. හැබැයි එන්න ඒගොල්ලොන්ගේ සාමාන්‍ය පස්තර ඇඳම ඒගොල්ලෝ උඩට නෙමෙයි ගිහිල්ලා තියෙන්නේ පල්ලෙහාට ගිහිල්ලා තියෙන්නේ. අන්න එතෙන්ට තමයි අපි හොයන්න ඕන ඇයි මේක වෙන්නේ කියන එක. ප්‍රමෝද ශ්‍රී ලංකාව කියන්නේ ඔබ කිව් විදිහට දඟපන්දුවේ කේන්ද්‍රස්ථානයක් ඇත්තටම මුතය මුරලදර නිදි ශ්‍රී ලංකාවේ දඟපන්දුවට මුහුණ දෙන්නේ කොහොමද කියලා තමයි අනිකුත් ක්‍රීඩකයෝ හිතුවා. අද වෙනකොට ශ්‍රී ලංකාව වෙනත් රටවල දඟපන්දු යන නිදිරි අසරණ තත්ත්වයක් තිබෙන්නේ පරිවර්තනීය විදිය සිදුලා තිබෙන්නේ. දැන් මුරලිගෙන් පසුව රංගන හේරත් කණ්ඩායම් තුල ස්ථාන දිනාගත්ත දැන් රංගන මේ තරඟයේ සඳහා ක්‍රීඩා කරන්න නොහැකි වීම මත ශ්‍රී ලංකාවට යම් ප්‍රශ්නයක් තිබෙනවා. රංගන නැති තැන කවුද නිශ්චිත දඟපන්දු යවන්නේ කියලා තේරින් කමුඩේටර් පහුගිය කාලේ හඳුනාගත්ත
मलिंग पुष्प कुमार हेमदाम डोमेस्टिक हेमदाम नंबर नंबर इतकोटे नमू तरंगावली डोमेस्टिक तरंगावली लंका पवर्तन तरंगावली ओहुगे कडलू बलवम स्टेट्स गत्तम या तमाय नंबर इकट्ठे इन्ने दंग पंदियावन्नी किदिर कडलू अरगेन नमू दंग ओन एक्केनेक्ट एक बल्ल कियन्न पुलुवन ऐ मेया योदागन्ने नैत्ते कियन एक नमू अपि गिहिल्ला एया तरंग करनु बलवम तीरेनवा मेयाट අර ජාතේ ජාත්‍යන්තර තලයේ කඩලු ගන්න පුළුවන් ද බැරිද කියන එක. එතන තමයි තියෙන ප්‍රශ්නේ. ඒ වගේ ක්‍රීඩකයන් කීප දෙනෙක් ඉන්නවා. සමහර ක්‍රීඩකයෝ ඉන්නවා දඟපන්දියවන් ඉන්නවා ත්‍රෝ කරන්න බෑ. ඉතින් ඒ වගේ අයත් අපි කණ්ඩායම ගේන්න විදියක් නැහැ. මොකද මේ කොච්චර බෝ කරන්න බැරියක් නැහැ. ත්‍රෝ එකක් ෆීල් කරන්න බැරි නා. ඒ කාරණාව ඉතාම පැහැදිලිව සමහර පිටිකරුවෝ තියෙනවා. පන්දු රැකීම ඉතාම දුර්වලයි. උන් අලස ලෙස පන්දු රකින ආකාරය අපි දැක්කා. මේ තරඟාවලියේ සමහරුව අතර අදාහා ගන්න බැරි විදිහට උඩ පන්දු අතහරින සමහර ක්‍රීඩකයෝ මෙන්න මේ තත්ත්වයට කණ්ඩායමක ඉදිරි ගමනට බාධාවක් වෙනවා. අනිවාර්යයෙන්. මොකද මේ ඔක්කොම මේ වෙන්නේ හේතු වෙන්නේ මේ ශාරීරික ව්‍යායාම. මේ තමන් හරි දැන් අනිත් බලන්න සාමාන්‍යයෙන් ගොඩක් ඔය ක්‍රීඩකයෝ දැක්කයන් පස්සේ තේරෙනවා බැලුවම කියන්න පුළුවන් මොහු ෆිට්ද නැද්ද කියන එක. दीर्घकाल डोमेस्टिक तरंग देशीय तरंग कडलू अत्र हिटी ने नमूत इंदिरियट इन क्रीडक कौशल वेग पंद बलापुर तरंग मदी गुडा मेकल देशीय तरंग सह तरंग सहभागिकरवा जातंत्र අපි තවදුරටත් මේ ගැන කතා කරමු ප්‍රමෝද වික්‍රමසිංහ අද අපේ ආරාධිතය ලෝක ශ්‍රාණ ක්‍රිකට් තරඟාවලියෙන් පසුව ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වල ගමනේ කොයි ආකාරයට ගනිමිද මේ සම්බන්ධයෙන් කතා කරන්න අපි විරාමයක් ලබා ගන්නවා 0115 886 886 වෙනවා අපි අවස්ථාව ලැබෙන කාල වේලාව ලැබෙන සිංහ කැලි බිම ක්‍රීඩාවට එහා ගිය ක්‍රීඩාව දකින්න अभी अब प्रमोद विक्रमसिंह समगीन लोककुशलान क्रिकेट तरंगावली पसे लंका क्रिकेट क्रीडावे गमन मग सह लोककुशलाने श्रीलंकावट मुकदूने मे संबंधी तमाय कथाकले श्रीलंका क्रिकेट तेरिंग कमिटी वर्तमान सामाजिक प्रमोद विक्रमसिंह समगीन में मेघन कथाकले दें प्रमोद श्रीलंका क्रिकेट तेरिंग कमिटू सामाजिक दें लोककुशलाने ननतुरु तेरिंग कमिटू अहोसी ගතවිච්ච කාලයේදී විශේෂයෙන්ම දැන් ඔබ ඇතුළු පිරිස තේරින් කමිටුවේ සමාජිකින් හැටියට දැන් ඔබ පමණක් නෙමේ සනත් ජයසූරිය ප්‍රමෝද වික්‍රමසිංහ සමගින් සනත් ජයසූරිය හෂාන් තිලකරත්න චමින්ද මෙන්ඩිස් එරික් උපශාන්ත මේ පිරිස එකතු වෙලා මේ තේරීම් කටයුතු කරද්දී ගතවිච්ච කාලයේදී කර කී දෑගෙන සෑහීමටපත් වෙන්න පුළුවන් ශ්‍රී ලංකා තේරින් කමිටුව හැටියට ඇත්තම අපේ අවුරුදු දෙකක කාලය තුළ මම හිතන්නේ එකක් කියලා යුතුයි අපි පස් දෙනාම ක්‍රීඩාංගන වලට ගිහිල්ලා තරඟ බැලුවා නැරඹුවා හැම තරගයක්ම නැරඹුවා ඒ වගේම අපි පුහුණු වීම කරන තැන් වලට සහභාගී වුණා උදේ ව්‍යායාම කරන තැන් වලට මම සනජය සූරිය අපි කවුරු හරි අනිවාර්යෙන්ම ඒ තැන් වලට ගිහිල්ලා ප්ලේ ක්‍රීඩකයන් කොහොමද මේවා යෙදෙන්නේ කියන එක අපි සොයා බැලුවා ඒ වගේම අවශ්‍ය කතා කළ යුතු ක්‍රීඩකයන්ට කතා කරලා
මෙන්න මේ 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 දේවල් ඔයගොල්ලෝ හදා ගන්න ඕන ඒ වගේ ඒගොල්ලන්ට යන්න ඕන මග මොකද්ද කියන එක අපි කතා කරලා පාදලා ඒ පර්සනලි අපි මේ කතා කරලා ඔව් මට එතන කාරණාවක් එකතු කරන්න පුළුවන් හිටපු තව ක්‍රීඩකෙක් පහුගිය කාලේ පෞද්ගලිකව කියපු කතාවක් ඔහු තමයි දැන් එක්තරා කාලයක හිටියා ශ්‍රී ලංකාවේ තේරින් කමිටු සමාජයේ නෝන් කලේ අර කාර්යාලයේ කාමරවලලා සාකච්ඡා කරලා උන් කණ්ඩායම් වල නම් ලයිස්සු හදලා තේරින් සංචිත යවන නමුත් උන් ක්‍රීඩා පිටියට යන්නේ නැහැ උන් ක්‍රීඩා පිටිය දකින්නටත් නැහැ ක්‍රීඩා තරගයන් නරඹනවා දකින්නටත් නැහැ එවැනි තේරින් කමිටුත් ලංකාව තුල තිබුණා ඒ තේරින් කමිටුත් එක්ක බලද්දී සරජ් ජයසූරිය කියන අය ප්‍රධානත්වයෙන් තිබු මේ තේරින් කමිටු බොහොම වෙනස් කියන කාරණා तरंग बल तरंग बल तेरी සමහර ක්‍රීඩකයෝ පත්‍ර ගත්තම ඒගොල්ලන්ගේ පහුගේ දක්ෂතා බැලුවම කඩලු වරන් තියෙනවා. නමුත් තරගයේ බලනකොට තමයි තේරෙන්නේ මේගොල්ලෝ මොන වගේ කඩලුද ගන්නෙ කියන එක. මොන වගේ විදිහට කඩලු ගන්නෙ කියන එක. මොහොන් දාර්ශනිකතර තලයේ දක්ෂම් දක්වන්න සූසුද කියන එක. කොච්චර ඒ වගේ ඉන්න සමහර කඩලු ගන්න අය ඉන්නවා. හැබැයි අතෙන්ද ගියාම तरंग सहभागी फोम प्रसन्न फोम बरलतमी अभी युद्धवागा स्टाटिस्टिक्स उच्चर हूना दंट दक्षता नेता सहबाइकान बै එහෙම සැටිස්ෆයි බලලා දානවන මං හිතන සනජ්ජය සූර්ය වුණත් ක්‍රීඩා කරවන්න පුළුවන් මොකද ඕකේ ඊතාව තියෙන හැබැයි දැන් ක්‍රිකට් මොකද ඕක තාමත් ක්‍රිකට් ගහනවා ගීලෝන් තරතරන්ගිය දුන්නොත් ලකුණු අතර එනවා හැබැයි තමන්ගේ දැන් තියෙන දක්ෂතාවනුව තමයි අපි යොදවගන්නේ ඉතින් අපේ කාලය තුල අපි තරඟ බලලා ඒ වගේම ඒ ඒ තරඟ වල කණ්ඩායම් තෝරපු එකේ අපිට තමයි ඒකේ ප්‍රතිඵල අපි ගැනලා දුන්නා විශ්ව විශ්ව ලෝක කුසලානය ආසියා කුසලානය එංගලන්තේ ඉතිහාසයේ පළමු වතාවට ජයබේ සීරීස් දෙකක් ජයග්‍රහණය කිරීම ඒ වගේ ගොඩාක් ජයග්‍රහණ අපි ලබා දුන්නා මේ ලං කරලා දුන්නා ඒ වගේම අභාගයකට හදිසියෙ පැමිණ ඉන්දියා සංචාරයෙන් අපි ඔක්කොම ක්‍රීඩකයන්ගේ මේක වෙනස් වුණා. එතනින් පස්සෙ තමයි පරාජය පටන් ගත්තේ. නමුත් අපි සෑහෙන මහන්සි අරගත්තා. මම එතෙන්ට අපනිසම් කියන්නුනේ මේ මේ පරාජයන් සහ ලෝක කුසලාන ඉලක්ක කරගත්ත සැලසුම වෙනස් වන්න හේතුව එතනද? එහෙම කියන්නත් බෑ. ඉතින් මං හිතන්නේ වෙල අවසනාවකට අපි ගොඩක් ක්‍රීඩකයන් ආබාධයට ලක් වුණා. ඒ වගේම අපේ තරුණ ක්‍රීඩකයන් ලකුණු අතර සිටියේ නැහැ. ඉතින් මම එතෙන්ට මොකද සාමාන්‍යයෙන් ඒ ඉන්දියා සංචාරයේ බලනකොට ක්‍රිකට් පාලක මණ්ඩල මුදල් අවශ්‍යයි. ඉතින් අපි ඒ පැත්තත් බලන්න ඕනේ. ඒ වගේ ඉතින් ටිකක් යනකොට ඒකම කියලා කියන්න බෑ. නමුත් එතන පොඩක් ශාරීරික ව්‍යායාම් කරන එක ඊට පස්සේ ක්‍රීඩකයන් කිසිම පුහුණු වීමක් නැතුව ඉන්දියා වගේ කණ්ඩායමක් සමග තරඟ වලට සහභාගී වීම මම හිතන්නේ එතන පොඩි බලපෑමක් තියෙනවා. මම නෑ කියන්නේ නෑ. නමුත් දැන් ඔබ ආසා අහගෙන හිටියම් පින් මේ අපේ කාලේ මම හිතන්නේ අපි තේරින් කමිටුවක් විදියට අපි ගොඩාක් කණ්ඩායම් තෝරද්දී අපි ගොඩක් ආගිය කරා ගොඩක් ආගිය කරා ඒ වගේම අපි ජේෂ්ඨ ක්‍රීඩකයන් සමග පුහුණු කරුවන් සමග කතා කරා ජේෂ්ඨ ක්‍රීඩකයන් සමග අදහස් ගත්තා ඒ කොහොම එකතු කරලා තමයි අපි කණ්ඩායම තේරුවේ අපි කියන්නේ අපි පස් දිනාගේ එකපාර තනි මතයට අපි කවදාවත් කොයිලාකවත් කණ්ඩායම තේරුවේ නැහැ අපි තෝරන්න කලින් පුහුණු කරුවන් එක සාකච්ඡා කරනවා අපි දැන් දැන් ක්‍රීඩා කරන ජේෂ්ඨ ක්‍රීඩකයන් ලමාලිංග උසංගක්කාර මහේල එවැනි ඒගොල්ලොත් එක්ක කතා කරනවා ඒගොල්ලන්ගේ අදහස් ගන්නවා අදහස් අරගෙන සීලු දෙනාගේම අදහස් අරගෙන තමයි අපි මෙන්න මේ කණ්ඩායම හරි කියලා අපි තීරණ කරනවා සමහර වෙලාවට අපි ගන්න තීරණ හරියනවා සමහර වෙලාවට අපි ගන්න තීරණ වැරදිනවා ඉතින් ওই දෙපැත්ත දීප ඉතින් අපි ගොඩාක් ගත්ත තීරණ අපි හරි ගියා ලෝකස්ලානේ අපි ගත්ත සමහර තීරණ අපි හරි ගියේ නැහැ
ඉතින් ඒවා අපි අපිට හොඳ පාඩම් ඒ කියන්නේ අපිට අත්දැකීම් ඉදිරියට යන්න ඉදිරි ආයි අවස්ථාව ලැබුණොත් මොකද මේ මගේ හරි මග අරව ගන්න නමුත් විශේෂයෙන් කියන්න තියෙන්නේ තේරින් කමිටුවක් ඉදිරියට අපි තරඟ නරඹලා තමයි ඒ තේරින් කටයුතු කරේ තේරින් කමිටුව එක් කාරණා විය ආකාරෙ වෙද්දි දැන් සාමාන්‍යයෙන් දේශීය තරඟ පාදක කරගෙන කරමින් තමයි ජාතික කණ්ඩායම් ක්‍රීඩකයන් තෝරගන්නේ ප්‍රධාන වශයෙන් ක්‍රීඩා සමාජ තරඟවලදී ක්‍රීඩා සමාජ තරඟවලදී දක්ෂතා දක්වපු පමණින්මයි ක්‍රීඩකයෙකු අපි ගම් පන්දු යවන්නේ පිටිකරුවෙකු තුන්රියව ක්‍රීඩකයෙකු ඔහු ඒ පමණින්ම සුදුසුද ජාතික කණ්ඩායම් නියෝජනය කරන්න ඇත්තෙම නෑ ඒක ඒක තමයි අපිට බලනකොට තේරෙන්නේ මොකද අපේ දේශීය තරඟාවලිය එච්චරම ජාත්‍යන්තර තලයට සමාන කරන්න බෑ සාමාන්‍යයෙන් ඕස්ට්‍රේලියා සවුත් ඇෆ්‍රිකා ඉංගලන්ත බැලුවෙන් පස්සේ ඒගොල්ලන්ගේ දේශීය තරඟාවලි සාමාන්‍ය ජාත්‍යන්තර තලයේ තරඟ හා සමානයි එච්චරට දමේ කම්පිටිටිව් නමුත් අපේ දේශීය තරඟාවලිය ඕනම ක්‍රීඩකයෙකුට ඕන 100ක් ගන්නවා ලේසියෙන් පුළුවන් මොකද එච්චර කම්පිටිටිව් නෑ ඉතින් ඒකින්ද තමයි අපි ගිහිල්ලා තරඟ බලනකොට තමයි ඒක තේරෙන්නේ සාමාන්‍යයෙන් ක්‍රීඩකයෙක් 100ක් ගන්නකොට කවුද ප්‍රතිවාදී කණ්ඩායමේ පන්දු යවන ක්‍රීඩකයෝ සාමාන්‍යයෙන් සුරංග ලක්මාල් ලසිත් මාලිංග සමින්දරංග ඒ වගේ පන්දු යවන්නන් ක්‍රීඩා කරන කණ්ඩායම සමග මේ ලකුණු 100 ලබා ගන්නවා කියන්නේ අන්න සුසුයි සමහරලාට නිකාං මේ බෝලස් දාලා 100ක් ගැව්වම පත්තරේ දානවා ගෙලීම ඉසුරු ලකුණු 100ක් ලබා ගැනීම කියලා පත්තර බල්ල සිලෙක් කරන අයට හරි ලේසි ඔන්න හෙඩ්ලයින් තියෙන එහෙම වුණා පහුගිය කාලේ මම දන්න ට්‍රේනින් කමිටු සමාජිකයෙක් එහෙම පත්තරේ බල සිලෙක් කළා ඔහු ඊට පස්සේ ජාත්‍යන්තර තරඟයකට යොමු කළා ඒ තරඟය බලන්නේ තේරින් කමිටු සමාජික යනකොට ආලෝ කවුදර බෝ කරන එකා කියලා අහලා තියෙනවා. ඒකට එයා දන්නේ නැහැ බලනකොට මේ අඩි දෙකෙන් බෝ කරන බෝල කෙනෙක් දාලා තියෙන්නේ. මොකද හැමදාම කල්ලු පහ කරගෙන. ඒ වගේ දේවල් එන්න තියෙන තින් මගේ කාලේ ඒ වගේ දේවල් නම් උන්නේ නැහැ. අපි හැම තරඟයක්ම නරඹුවා. ඒ වගේම නරඹලා අපි සාකච්ඡා කරා. එතකොට අපි සමහර ක්‍රීඩකයන්ට හදාගන්න ඕන තැන් අපි කිව්වා මෙන්න මේ දේවල් හදාගන්න ඕන කියලා. සමහර බයින්න ඕන ක්‍රීඩකයන් බැනලා තියෙන සනජය සූරිය. මේ දේවල් මෙමෙ මෙන්න ඕන නැත්තම් ඉල්ල දානවා කියලා ඒ වගේ අපි සෑහෙන ක්‍රීඩකයන්ගේ පිටිපස ඉඳගෙන ක්‍රීඩකයන් ඉදිරියට ඇදගෙන අපි තල්ලු කරගෙන තමයි මෙතෙන්ට ගෙනාවේ. දැන් දේශීය තරඟවලදී විශේෂයෙන්ම දැන් අර වේග පන්දු යවන්නන් ගත්තාම ලංකාවේ දේශීය තරඟවලදී වේග පන්දු යවන්නෙකු සාමාන්‍ය නායකයා පන්දු වාර කිහිපයක් ක්‍රියාත්මක කළ ඉන්නතරු වැඩිපුර දඟ පන්දු යවන්න යොදාගන්නේ දැන්. දේශීය තරඟවල වේග පන්දු යවන්නෙක් ගත්තාම දැන් ටෙස් තරඟයක් ගත්තාම ජාත්‍යන්තර තරඟයේ සාමාන්‍ය වේග පන්දු යවන්නෙකු පන්දු වාර 20ක් 30ක් 40ක් වුණත් පන්දු යවන්න පුළුවන්කම තියෙන්නේ නැහැ. මෙන්න මේ තත්ත්වයේ ගැටලුවක් නේද ලංකාවේ එවැනි පන්දු අර දේශීය තරඟවලින් තෝරගන්න ඒ වේග පන්දු යවන්නට ජාතික කණ්ඩායම අවස්ථාව ලබා දුන්නාම ඔහු තරඟ දෙකෙන් තුනෙන් ආබාධයට ලක් වෙනවා. ඔව් අපේ දේශීය තරඟාවල තියෙනවා දැන් ගොඩාක් ක්‍රීඩා සමාජ මේ දඟ පන්දු යවන්නන්ගෙන් තමයි පන්දු යවන්න පටන් ගන්න. ඉතින් එහෙම ලොකු එකක් තියෙනවා. ඒකෙන් වේග පන්දු යවන්නන් ඉස්සරහට එනවා අඩුකමකුත් තියෙනවා. ඇත්තටම ඒවා අපේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ අපේ බලධාරීන් මේවට තමයි ඇත්තටම බලන්න ඕන. මෙන්න මේ ඉස්සෙල්ලම අපේ දේශීය තරඟාවලිය හරි කම්පිටිටිව් තරඟාවලිය බවට පත් කරන්න. එතකොට මම හිතන්නේ ඒක මම හිතන්නේ අපි ගොඩාක් කාලයක් තිස්සේ ප්‍රොවින්ෂල් ක්‍රිකට් එහෙම ඩිස්ත්‍රික් ක්‍රිකට් කියලා අපි ගේන හැම තාම ඒ තත්ත්වයට ගේන්න බැරිලා තියෙනවා. නමුත් කෙසේ හෝ දේශීය තරඟාවලිය මම හිතන්නේ ඉතාමත්ම මේ කම්පිටිටිව් විදියට ඒ උත්සාහ ඒ තත්ත්වය උසස් කරා නම් මම හිතන්නේ සෑහෙන ඉදිරියට යන ක්‍රීඩකයන් ඒ කියන්නේ ලංකාවේ අර තියෙන ජාත්‍යන්තර සහ දේශීය අතර ඒ ගැප් එක අඩු කරා නම් මම හිතන්නේ අපේ ජාත්‍යන්තර තලයට ක්‍රීඩාවට හොඳයි. ගත වෙච්ච කාලේදී ඔබ ඇතුළු තේරින් කමිටුව හඳුන්වා දීච්චි අලුත් ක්‍රීඩකයෝ ගැන මොකද හිතන්නේ? ඔවුන් ගැන උන්ගේ දක්ෂතාවයන් ගැන සහ හඳුන්වා දීච්ච මේ ක්‍රීඩකයෝ ඉදිරියට ගමන් කායිද උන්ගේ ඉදිරිය ගැන මොකද හිතන්නේ? ඇත්තටම ඉතාම හොඳ දක්ෂතා තියෙන ක්‍රීඩකයෝ අපි හඳුනලා දීලා තියෙනවා. ඔවුන් ඉදිරියට යන මම හිතන්නේ එකක් ඒ ක්‍රීඩකයන් කැපවීම අවශ්‍යයි. ඒ වගේම පුහුණු කරුවන්ගේ කැපවීම අවශ්‍යයි. ඔය දෙක හරියට තිබ්බොත් මම හිතන්නේ අපිට මා කියන්නේ ලවස් තරඟාවලි දෙකක් යනකොට මේ අවුරුද්ද ඇතුළතින්ම අපේ ඊළඟ කණ්ඩායම හදාගන්න පුළුවන්. මොකද අපේ ඊළඟ කණ්ඩායම කවුද කියන එක අපි දැන් පෙන්නලා තියෙනවා. මේ ක්‍රීඩකයන් ඒ ස්ථානවලට ගෙනල්ලා ස්ථිර කරන්න තමයි තියෙන්නේ. නමුත් ස්ථිර කරගන්න තාම ඒගොල්ලෝ ඒ දක්ෂතාවතරට දක්ෂතා තියෙනවා. හැබැයි දක්ෂතාවය තියෙන දක්ෂතාව දිගට පෙන්නල නැහැ.
ඒ අඩුව තමයි තියෙන්නේ ඒක සම් ක්‍රීඩකයන් කැපවීම අවශ්‍යයි පුහුණු කරුවන් කැපවීම අවශ්‍යයි පුහුණු කරුවන් අඳුර ගන්න ඕන මේගොල්ලන්ගේ කොතනද මේ මේ දක්ෂතා කරන්නේ නැත්තේ කියලා මොකද උදාහරණයක් තමයි සමහර ක්‍රීඩක ඒක ඒ කණ්ඩායමට ගෙනාම ලකුණු අතර ඉන්නවා අය ජාතික කණ්ඩායමට ගියාම ලකුණු අතර නැහැ ඉතින් මේව ඇයි කියලා බලන්න ඕනේ ඉතින් ඒ අනුව මං හිතන්නේ කලයුත්තේ ඉතින් ඒව හඳුනාගෙන කාගේ කාගේත් කැපවීමද තමයි මේව තීරණය වෙන්නේ දැන් ඔබ ඇතුළු තේරීම් කමිටුවේ කාලය අවසන් වෙනවා දැන් අලුත් තේරීම් කමිටුව අපත්වන්න ඕනේ මේ ඉදිරි ක්‍රිකට් තේරීම් සඳහා නැවත වතාවක් ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව අවස්ථාවක් ලැබුණොත් බාර ගන්න සූදානම්ද ඔව් මම ලැබුණොත් අනිවාර්යයෙන්ම බාර ගන්න මොකද අපි හිටපු අවුරුදු දෙකේ කවුරුත් දන්නෝ ක්‍රීඩකයෝ සියලු දෙනාම දන්නෝ අපි හරි දේවල් කරා ඒ වගේ තරඟ බලලා තමයි තේරීම් කරේ ඒ වගේම අපි කැප වුණා ඉතින් මං හිතන්නේ මේ එක් ලෝක කුසලානේ මේ මේ තරඟාවලිය විතරයි අපි අසාර්ථක වුණේ ඉතින් එකකින්ම ඉන්න බෑ අපි අපේ අවුරුදු දෙක කාලය තුල අපි මොනවද කරේ කියලා බලමු ඉතින් ක්‍රීඩාම තුනා වුණා මං හිතන්නේ අපි අවුරුදු දෙකක කාලේ අපේ මොනවද කරලා තියෙන්නේ අපි කරමු දේවල් අපේ මොකද්ද ප්‍රතිඵල බලලා මං හිතන්නේ ඉතින් අනිවාර්යෙන් තීරණ ගන්නවා ඉතින් මට ආරාධනා කළොත් මං අනිවාර්යෙන්ම ක්‍රීඩකයන් මම ඇත්තටම ක්‍රීඩාවෙන් සමුගත්ත ගමන්ම වගේ පුහුණු කටයුතු වල යෙදුණා මම ද්‍රවිඩ සංගමයේ කණ්ඩායම් පුහුණු කරවිකිට කටයුතු කරා ඒ වගේම වේගපන්දු යවන්නන්ගේ ඇසිස්ටන්ට් වගේ හිටියා පොඩි කාලයක් නමුත් පසුව මම හිතුණා තවත් අවු වෙන්න බෑ කියලා ඊට පස්සේ මම ඒකෙන් අයින් වුණා දැන් අපි කියන්නේ ගොබත් සමගින් සමකාලීන හිටපු දැන් චමින්ද වාස් වගේ අය දාද පුහුණු කරවන හැටිට ඉන්නවා දැන් ජාතික කණ්ඩායමේ අවස්ථාවක් ලැබුණොත් කියලා මේ මට ජාතික කණ්ඩායමේ අවස්ථාවක් ලැබෙනවා නම් ඊට කලින් මම තියෙන පුහුණු කරවන අවශ්‍ය කෝසස් තියෙනවා ඒ දෙක තුනක් කරන්න ඕනේ වගේ මේව අවස්ථාවක් හම්බෙනවා නම් හිතන්න ඕන මොකද ගොඩාක් ප්ලෑන් කරගන්න ඕන දේවල් ඉතින් ඒවත් එක්ක තමයි යන්න ඕනේ. ඒක ඉතින් මේ අවස්ථාව අනුව තමයි හිතලා බලන්නේ. හොඳයි අපි ප්‍රමෝද වික්‍රමසිංහ සමගින් අද මේ කතා බහ නිමා කරන්න තමයි සූදානම්. මෙන්න ලෝදි අපි අද දවසේ කතා කරේ මේ ලෝක කුසලාන තරඟාවලියෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ ගමන් මඟ ගැන ඒ වගේම ලෝක කුසලානේදී මොකද උනේ තේරීම් කමිටුවට තමයි හැමෝම චෝදනා කරේ. ඉතින් ඒ චෝදනාවන් සියල්ලන්ටම වාගේ ප්‍රමෝදයේ පිළිතුරු ලබා දුන්නා කියලා තමයි මගේ නම් විශ්වාසය. අපි බොහොම ස්තුතියි තාමත් කාර්යබහුල අවස්ථාවක අද දවසේ සිංහකෙලිමීම සඳහා මේ දෙවන වතාවටයි එකතු වුනේ. බොහොම ස්තුතියි. අපි ඔහුට සමු දෙමින් අදට සිංහකෙලිමි වැඩසටහනෙන් සමු ගන්නවා හමුවන්නේ හෙට හවස 4ට ක්‍රීඩාවේ තවත් බොහෝ තොරතුරු සමගින් එතෙක් ඔබට ප්‍රාර්ථනා කරනම් ක්‍රීඩාශීලී සුබ දවසක් මම ඉසුරු බහනුක.